මුලින්ම යොහන්ගේ සුභාරංචියේ 20 වන පරිච්ඡේදයේ 19 සිට 21 දක්වා කොටසට යොහන්ගේ සුභාරංචියේ 20 වන පරිච්ඡේදයේ 19 සිට ඒ සඳහන් වෙනවා සතියේ පළමෙනි වූ ඒ දවසේදී සමස් වූ කල යුදෙවරුන්ට බයින් දොරවල් වසා තිබෙද්දී ගෝලයන් එක්ව සිටි තැන්නි යේසුස් වහන්සේ ඇවිත් මැද සිට නුබලාට සමාධානය වේවා කියා ඔවුන්ට කීසේක. උන්වහන්සේ මෙසේ කියා තමන්ගේ අද්ද ඇලේද ඔවුන්ට දැක්වූසේක. දැන් දෙවියන් වහන්සේගේ වචනේ ඉතා පැහැදිලි දේවල් අනාවරණය කර තිබෙනවා. උන්වහන්සේගේ පුත්‍රයාණන් සාමාන්‍ය මිනිසෙක් වගේ උන්වහන්සේ පැමිණිය. දැන් දේවදූතයන්ටත් එහෙම පැමිණෙන්න පුළුවන්. ඔවුන් ඕනෑතරම් බයිබලේ ආද දවසේ යම් යම් අයට පෙනී එළිදරව් වී තිබෙනෝ මිනිස්යෝ වගේ මිනිස් ශරීරවල ගාම්ප්‍රියල් පැමිණියාම මිනිස් ශරීරයක් තුළ ආවේ. ඒ වගේ නොයෙක් තැන්වල තිබෙනවා. නමුත් යේසුස් වහන්සේ පැමිණි මිනිස් ශරීරය සැබෑ මිනිස් ශරීරයක්. එවලට දිස් වෙච්ච මිනිස් ශරීරයක් නෙවෙයි. උන්වහන්සේ මිනිස් ශරීරයක් ගත්තා. ඒ ගත්තේ අපිට මිනිස් ශරීරයක් ලැබුණු ලෙසම මව් කුසේකින් උපත ලැබුවා. ඕනෑම පොඩි දරුවෙක් වැඩෙන විදියට ඒ මාස 9ක් කුසේ තුළ වැඩිලා උපත ලබලා මව් කිරි බීලා ඒ පියෙකුගේ මවෙකුගේ සෙනෙහස ආදරය ආරක්ෂාව යටතේ නොඑක් අවස්ථාවලදී දේවදූතයන් එළිදරව් කළා මේ දරුවාව මරන්නට සොයනෝ අරගෙන පලායන්ට. ඊට ඉස්සෙල්ලා ඔවුන්ට වෙන රටකට ගොස් ඔවුන් ඊජිප්තුවටයි පලා ගියේ. මොකද ඒ රටවල් ඔක්කෝම ගොඩබිම් වලින් වැසුණු රටවල්, මූදෙන් වැසුණු රටවල් නොවෙයි. ඉතින් මේ දුප්පත් පවුල අනාසේ ඊට පෙර කරපු හාස්කම තමයි අර රජවරුන් කණ්ඩායමක් ඔවුන් ඈත සිට පැමිණ මේ දරුවා දැකලා ඔහුට වැඳලා මේ දෙමව්පියන්ට දුන්නා. රත්තරන් කට්ටක මාංජාර රත්තරන් පොඩි බ්‍රේස්ලට් එකක් නෙවෙයි දුන්නේ, රත්තරන් කඳක් ගෙනල්ලා දෙන්න ඇති. ඒ දවස්වලම ඔහුට පලා යන්න කියලා, යෝසෙප්ට පලා යන්න කියලා කිව්වා. ඉතින් ඔවුන්ට වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙන්න අවශ්‍ය දේ දෙවියන් වහන්සේ පෙව්වා. ඔබ ඉගෙන ගත්තාම දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙලා උන්වහන්සේ සමග මේ පොළවේ ජීවත් වෙන්න ඔබට වඩා ආශිර්වාදලත් කෙනෙක් නැහැ. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 33ක් පමණ ජීවත් වෙලා දැන් උන්වහන්සේට කරන්න පුළුවන් සියලුම වද දීලා නින්දිත ලෙස උන්වහන්සේ මරණයට පත් කළා. ඉතින් ඔවුන් හිතුවා දැන් සියල්ල කම්මුතුයි, මින් එහාට අපිට ප්‍රශ්න නැහැ. එදා ආගමික නායකයා දැන් මේ උන්වහන්සේව මරලා මේ 3 වෙනි දවස සතියේ පළවෙනිදා ඉරිදා කියා තිබෙනවා ගෝලයෝ කොහොමද හිටියේ? යුදෙවරුන්ට බයින්. දැන් ඊට පස්සේ කොටුවෙන්ට යන්නේ එයයි ඒ අයයි. ප්‍රධානියාව මැරුවට පස්සේ ඔහුගේ ගෝලයන්ට දැන් ඉඳ දෙන්නේ ඔවුන් එකිනෙකාව මරණෝ. එම තමයි ඔවුන්ගේ සැලැස්ම. ඉතින් යුදෙවරුන්ට බයේ මේ
සුළු කණ්ඩායම අගුල් දාලා ඇතුළට වෙලා හැංගිලා ඉන්න විට ඒ වැසුණු දොරවල් ඒ බිත්ති පසාරු කරමින් ක්‍රිස්තුස් වහන්සේ පැමිණ ඔවුන් මැද සිටගෙන මොනවද උන්ට කියන්නේ? සමාදානේ වේවා. දෙවියන් වහන්සේගෙන් පැමිණෙන සමාදානයක් තිබෙනවා. ඔබ මොන වාතාවරණයක් තුල සිටියත් හැම දෙයක් ඔබගේ වාසියට, ලාභයට, ප්‍රයෝජනයට සිදු නොවුනත් දෙවියන් වහන්සේගේ සමාදානේ ඉතා පුදුමයි. ඒසවන්සේ කිව්වා, මා දෙන සමාදානය ලෝකය දෙන්නාක් මෙන් නොවේ. ඒක සැබෑයි. ඒක ඇත්තටම අත්දකින්න පුළුවන්. අපි වෙනස් රත්පල සන්නාදයක් දැමු. මොකද මෙතන ඉන්න ඕනෑම කෙනෙකුට ඔබේ දුප්පත්කමයි, ඔබේ නැති බැරිකමයි, ඔබගේ අමාරුකම් හෝ රක්ෂාව නැතිකම හෝ ඒකක්වත් දෙවියන් වහන්සේට බාධාවක් නෙවෙයි. දන්නවද මොන සම්පත් තිබුණත් තමන් තුළ සමාදානයක් නැතිනම් එනම් ඇති ඵලය මොනවාද? ඔබ තුළම සමාදානයක් නැහැ. ඉදුනස්සේ කිව්වේ නැහැ වෙන කිසි දෙයක්. දොස් කිව්වේ නැහැ, බැන වැදුනේ නැහැ. ඔවුන්ට කියපු දේ තමයි නුඹලාට සමාදානය වේවා. උනස්සේ එහෙම කියලා මොනවද කරන්නේ? උනස්සේ මෙසේ කියා, තමන්ගේ අත්ද ඇලේද ඔවුන්ට දැක්වූසේක. ඔවුන්ට පෙන්වනවා අත් හා ඇලේ. දැන් ඒකේ විශේෂත්වයක් තිබෙනවා. ඒක අර යසායා 53 තිබිච්ච අනාවැකිය නිසා. යසායා ඔව් දන්නේ නැහැ ඔව් කවුරු ගැනද මේ ලියන්නේ කියලා. ඔව් යසායා 53 අනාවැකියක් දුන්නා. ඒ අනාවැකියේ තිබෙනවා 53 පස්වන පදේ. මා විශ්වාස කරනවා පස්වෙනි පදේ. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරනු ලැබුවේ අපේ අයිතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුනේය. ආමේ. මේ අනාවැකිය යසාය අවුරුදු 750කට පෙර දීලා තිබුණා. උන්වහන්සේ ඔවුන් බයෙන් වෙවුලමින් සිටින විට, කොහෙද අපි දැන් යන්නේ, කොහෙද අපේ පවුල් අරන් යන්නේ, කොහෙද අපි හැංගෙන්නේ, දැන් මරණය ඊට පස්සේ අපිටයි එන්නේ, ඒ වගේ කාලයක වෙලාවක උන්වහන්සේ ඔවුන් මැද සිටගෙන ඔවුන්ට කියනවා සමාදානේ වේවා. එම කියලා උනාසගේ අත් පෙන්නනෝ, උනාසගේ ඇලය පෙන්නනෝ. මොකද ඔවුන්ට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ ගත්තා. දෙවියන් වහන්සේ ඔබට යමක් කීවාම උනාසේක කරනෝ. උනාසේ කරන්ට උනාසට පැහැදිලි කොන්දේසි තිබෙනෝ. එතකොට ඒ යෝහන්ගේ සුභාරංචියේ උන්වහන්සේ එකවුන්ට කියලා දැන් පැහැදිලිව මතක් කරනවා ඔවුන්ට දැන් තිබෙන වැඩේ. අපි හැමෝම කැමති මා ඇතුළුව ආශිර්වාද ලබන්න, ආශිර්වාද ලබන්න. අපේ වේස බර ඔක්කොම අරගෙන උන්වහන්සේ සානේ දෙනවා නම් මොනතරම් ලස්සනද, මොනතරම් යාපත්ද. ඉතින් අපි නිතරම අර ලැබෙන තැන ඉන්ට කැමති. නමුත් උන්වහන්සේ උගන්වනවා අපිට ලැබීමට වඩා දීම ආශිර්වාදයක්. හලෙලූයා. ලැබීමට වඩා දීම ආශිර්වාදයක්. ඒ දීම මොන දෙයක් වුණත් ඔබේ කාලය, ඔබේ ශ්‍රමය, ඔබේ මිලමුදල් ඔබට දෙන්නැතුව වැඩි ආශිර්වාදයක් වෙන්න බෑ. මොකද
ඔබට ලැබෙන දේ විතරක් නෙවෙයි ඔබ ආශිර්වාදලත් කෙනෙක් කරන්නේ. දැන් මේ දේ කියලා උන්වහන්සේ නැවත කියනවා යේසුස් වහන්සේ 21 වෙනි පදේ නුඹලාට සමාදානේ වේවායි නැවතත් ඔවුන්ට කියා. දැන් ඔබේ සමාදානේ ඕනෑ නම් ඔබ ආසනම් සමාදානෙන් ජීවත් වෙන්න හරි මගේ දුව විභාගය කළා මට ප්‍රතිඵලය ගෙනාව ඒ කාලේ D තමයි තිබුණේ D4යි C4යි මම දිව්‍යනාස්සෙසත කළා අපිට සල්ලි එච්චරක තිබුණෙත් නෑ ටියුෂන් පන්ති යවන්න ඉතින් ඕන ඉස්කෝලේ ගියා ගෙදරාව පාඩම් කළා මම එතන 22යි ටිකක් උදව් ලබා ගත්තේ ඒ උදව් කරපු අය මෙතනත් ඉන්නෝ ධනිෂ්ක ඇවිල්ලා මගේ දුවට ගැන්නුවා ගණිතේ ඔව් ඒ කාලේ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා ඉතින් උපකාරය ඕනේ අපි ඒව නොකළ යුතුයි කියන එක නෙවෙයි නමුත් නැවතත් නාස්කේනෝ සමාදානය වේවා එහෙම කියලා මොනවද කියන්නේ නාස්කේනෝ පියාණන් වහන්සේ මා එව්වාක් මෙන්ම මමත් නුබලා යාමි ඔබේ ආශිර්වාදය දෙවියන්වහන්සේ මට මේ දේ කළා ඊට පස්සේ මෙන්න මට නොකරපු දේවල් මෙන්න මගේ යාඥාව නොඇසු දේවල් මම ඉල්ලනවා ඉල්ලනවා තාම මට ලැබිලා නැහැ මං දෙවියන්වහන්සේ එක්ක කලකිරීමෙන් ඉන්නේ කොහොමද සමාදානයක් තියෙන්නේ මම ඉල්ලන දේවල් මට දෙන්න නැතුව දැන් ඔබට බෑ ඔබගේ ස්වරූපයට උන්වහන්සේව හැඩගස්සන්න නමුත් ඔබට පුළුවන් උන්වහන්සේගේ ස්වරූපයට හැඩගැසෙන්න ආමෙන් ඔබ එකට ඉඩ දෙනවා නම් ඔබ දෙවියන් වහන්සේව නිකම් වචනාර්ථයෙන්ම අදහන් නැතුව සැපෑවටම අදහලා විශ්වාස කරනවා නම් මේ පොළවේ ඕනෑ තරම් සාක්ෂිකාරයෝ ඉන්නෝ ඔබට කියන්න අපිට වැරදුනේ නෑ ඒ ඉන්න බෝධන අතරේ මම එක්කෙනෙක් නමුත් අහොංග දෙනෙක් ඉන්නවා දෙවියන් වහන්සේගේ සේවයට එන්න යම්මා ඉදිරිපත් වෙනකොට මේ ස්වභාවයේම අය ඔවුන්ව කලකිරවල තියනවා මේ ඕගොල්ලන් මොකද්ද මේ කරන්නේ ආ මේ ඔය සේවයට ගිහිල්ලා ඔයගලන්ට හිඟන්න වගේ ජීවත් වෙන්න එන්නේ. ඔය පාස්ත බලන්න පාස්තට කොමාරි හරි කියලා තියෙනවා. ඕගොල්ලෝ නිකන් මෝඩ වෙන්නේ. ඒ අය ඇවිල්ලා මට කියලා දෙනවා පාස්ත ඔයා පුදුම වෙයි මේක අපිට කියපු අය කිව්වොත් එහෙම. හරි? ඇයි ඔබ හිතන්නේ ඔබේ මේ ඔළුවෙන්? ඔබ හිතන්නේ නැහැ ඔබේ හදවතින්. ඔබේ හදවතින් හිතනවා නම් ඔබ හදවතින් දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරනවා නම් පොරොන්දු විශ්වාස කරනවා නම් උන්වහන්සේ කිව්වම මා නිසා පියාද මවද සහෝදරයන්ද සහෝදරයන්ද ගම්බිම්ද ඒ සියල්ල අතහැරපු කෙනෙක් මේ ලෝකෙත් එන්නා ලෝකෙත් ආශිර්වාද නොලැබ නොසිටින්නේය ඒක වෙනස් වෙන්නේ නැහැ. හලෙලූයා. මනිතෝ බත්පල සන්නාදයට ඇයි. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. විශ්වාසවන්තයි. මෙන්න මේ දීවරය ටිකක්. ඔවුන් වැසුණු කාමරයක් ඇතුලේ ඉන්නේ. ඔවුන් මොනවද හිතන්නේ අපි ජීවත් වෙන්නේ කොහොමද? අපේ දැල් අතහැරි, අපේ තාත්තා ගෙදර අතහැරියා, අපේ මූදියන් රස්සාව අතහැරි, අපි ඔක්කොම අතහැරලා මෙයාට සේවය කරන්න ආව, එයාව දැන් මරලා, දැන් අපිව මරන්න හොයනවා. අපි කොහෙද මේ දරුව අරගෙන හැංගෙන් පලා යන්නේ? එහෙම ඉඳෙද්දි තමයි ඒ වැසුණු කාමරය ඇතුළට උන්වහන්සේ පැමිණ ඔවුන්ට කිව්වා සමාදානේ නුඹට වේවා. දැන් ඒ සමාදානයේ ඔබ තුළ වැඩි වෙන්න නම් ඔබ දෙවියන් වහන්සේගේ අණ පිළිපදින්න ඕනේ. උන්වහන්සේගේ
ආඥා පවත්වන්න ඕනේ. උන්වහන්සේට කීකරු වෙන්න ඕනේ. නැවත වරක් උන්වහන්සේ කිව්වා, සමාදාන ඔබලාට වේවා. පියාණන් වහන්සේ මා යවුවක් මෙන් මම නුඹලා යාමි. හලෙලූයා. එතකොට මෙතන ඉන්න හැමෝම මේ පාස්ටර්ලා වෙනවා කියන එකද නැහැ. නමුත් දෙවියන් වහන්සේට අයිති හැම කෙනෙක්ම උන්වහන්සේට සේවය කළ යුතුයි. ආමෙන්. ඔබේ සේවය ඉරිදට පල්ලි ඇවිල්ලා ගෙදර යන කතාව නෙවෙයි. ඒක ඔබේ සේවයක් නෙවෙයි. ඒකත් ඔබට වෙන වැඩක් තිබුණොත් ඔබ ලේසියෙන්ම මේක අතහැරලා ඒ වැඩේට යනවා. අද මගුලක් තියෙනවා, අද මේක තියෙනවා, අර අරගේ හිතරිදේ යාළුවෙක්ගේ සරණවා පාවාදීමක් තියෙනවා, ඒකට යන්න ඕනේ. දෙවියන් වහන්සේට පළමු තැන දෙන්නේ නැතුව. නමුත් මම කියනවා, ඔබ උන්වහන්සේගේ අන පිළිපදිනවා නම් දැන් මේ බයව සිටියයිනේ. අපි ඉක්මනින්ම පෙරළමු ක්‍රියාපතේ දෙවෙනි පරිච්ඡේදේ. මෙම කණ්ඩායමයි, වෙන කවුරුවක්වත් නෙවෙයි. එතන තිබෙනෝ මේ පේත්‍රස් කියන කෙනා ඔවුන්ට කිව්වා ඔවුන් බීලයි කියලා. 14 පදේ, ක්‍රියා 2:14 තිබෙනෝ. නමුත් පේත්‍රස් 11 දෙනා සමග නැගිට සබ්ද නගා ඔවුන්ට කියනුවේ, යුදේ මිනිස්යෙනි, යෙරුසලමේ වසන්න සියල්ලෙනි, මේක දැනගනිල්ලා. දැන් මේ අය තමයි කාමරයක් ඇතුලේ ටික වෙලාවකට පෙර සැඟවිලා අගුල් දාලා කෑමකටවත් එළියට යන්න නැතුව හිටියේ. එතුන්ට තමයි ක්‍රිස්තුස් වහන්සේ පැමිණ කිව්වේ, පියාණන් වහන්සේ මා යවුවක් මෙන් මම නුඹලා යාමි. යෙරුසලමට, යුදයට, සමාරියට පොළවේ සීමාන්තය දක්වා ගොස් මේ සුබ ආරංචිය ප්‍රකාශ කරන්ත. ඔබ ඒ තුළ හිතන්නේ මට මේක වැයවෙනවා, මට කරදරයනවා, මට පීඩායනවා, මට අමාරුකම්බලට මූුණදෙන්ට වෙනවා. නමුත් දේවරාජයේ කවදාවක්වත් දෙන් නැති කෙනෙක් කුට ආශිර්වාදයක් නෑ. දෙන් නැති කෙනෙක්. ඔබ දෙන්න ලෑස්සිවෙන්ට ඕන. ඒ දීම මුදල්වලට සීමා කරන්න එපා. නමුත් අපි ඔක්කොම පොදු වශයෙන් ආශිර්වාදවලට කැමති. අපිට ආශිර්වාද ලැබෙනවට අපි කැමති. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්ට බලා සිටිනෝ. දැන් මේ සෙනගට, මේ අයට උන්වහන්සේ ආශිර්වාදයක් දුන්නා ඔවුන්ට හිතන්න බැරි. මොකද වුණේ? ඔවුන් යාඥාවේ ඉන්න වෙලාවක ඔවුන්ට කිව්වා, දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් ඔබට එන්න තිබෙනවා. ඒක එනතුරු යෙරුසලමෙන් යන්න එපා. ඔවුන්ට කිව්වා යෙරුසලම යුදයේ සමානමත් යෙරුසලමෙන් යන්න එපා. ඒ ආශිර්වාදය එනතුරු ඔබ ඒක දන්නවා. අපි ඒකට කියනවා පෙන්තකොස්ත දවසේ වෙච්ච දේ, පෙන්තකොස්ත අත්දැකීම. ඉතින් මේවා නිකන් බොල් වචනද? මේවා සැබෑද? සැබෑද. මෙන්න මේ සෙනග ඔවුන් හිටියා. මට ලැබුණා මගේ පෙන්වීමක්. මේ සභාව යාඥාවට යොමු කරන්න මාස 3කට කලින් අපි සිකුරාදාවක් අරගෙන තීන්දු කළා. අපේ මුළු නායකත්වයේම හැම සිකුරාදාම උදෑසන 6 සිට සෙන්සරාද උදේ 6 දක්වා අපි යාඥාවේ දෙනෝ. මෙතන ඉන්න අයගෙන් සෑහෙන පිරිසක් ඒකට පැමිණෙනෝ, ඒ දේ කරනෝ, සියලුම පාලකවරුන් සේවකයන් ඒක කරනෝ. මං කිව්වා අපි අනිත් අයට වඩා වැඩියෙන් කරන්න ඕනේ. මොකද අපි දෙවියන් වහන්සේගේ සේවයට කැපවෙච්චායි. මේක ඔක්කොටම කියලා මම, මට වෙලා නැත්තම් මට ඒ මේ දුවන්න තියෙනවා නම්
මොන ආදර්ශයක්ද ඒක? ඉතින් මම ඒදී කරන්න ඕනේ. මං කරන්නේ නැතුව කොහමද අනිත් අයට මේක කියන්නේ? ඉතින් ඔබ බලාගෙන ඉන්න දෙවියන් වහන්සේගේ පුදුමම ආශිර්වාදයක් එන දවස් අප ඉදිරියේ තිබෙනවා. මක්නිසාද උන්වහන්සේව සොයන්නන්ට කිසි හිඟයක් වෙන්නේ නැහැ. අපිට කරන්න බැරි දේවල් අපි මේ හිස්පුටු ගැනයි මේ සෙනග නැතිකම ගැනයි ඒවා කරන්න යන්න ඕනේ. අපි පාරෙන මිනිස්සු මෙතෙන්ට ඇදලා පුටු පුරවලා මේ ඔළු ගෙඩි ගනින්ට ඕනේ. උන්වහන්සේ කියනවා ගැලවෙන්නා වය වනායි දවස්පතා උන්වහන්සේ සභාවට ගෙනෙයි. අපි උන්වහන්සේට කියන්නේ ස්වාමිනි මාරෑ උදෑසන දවාලේ රාත්‍රියේ එළි වෙනතුරු මන් දකින්නේ අපි එනෝ රෑට මන් දකින්නේ කෙනෙකුවත් නිදාගෙන ඉන්නවා. හැමෝම උන්වහන්සේට මුර ගසනවා ස්වාමිනි ඔබන්සේ ආසේ කවුළු අරින්ට ඔබන්සේ මිනිස්යන් ගැලීමට ගේන්ට අපේ කටවල් වලින් කිසිම දවසක කියවෙන්නේ නැහැ ස්වාමීන් අපේ සතුරන්ව විනාශ කරන්නට අපේ සතුරන්ට සාපයක් එවන්න. ඒ සාපේ එන්නේ අපිටයි අපි එහෙම කළොත්. උන්වහන්සේ කියනවා මම විනාශ කරන්නට නොව ගලවන්ට ආවා. ආමෙන්. ගලවන්ට පෞකාරයන් ගලවන්ට. ඒ මිනිස්යන් කරන දේවල් කරන්නේ ඔවුන්ගේ නොතේරුම්කම නිසා. සාවුල් කරපු දේවල් කළේ ඔහුගේ අන්ධකම නිසා. ඔහුතරම් සභාව නාස්තිකල මිනිසෙක් හිටියෙත් නැහැ. ඔහුතරම් සභාව ගොඩනගපු මිනිසෙක් හිටියේ නැහැ. ඔව් අපිට තියලා ගියා යම් පත්‍ර 13ක්. කොරින්ති සිට රෝම පොතේ සිට මේ කොම ඔව් අපිට තබා ගියා අපේ ආත්මික පෝෂණය දැනීම අපට එන්නේ ඒ තුළින්. ඉතින් උන්වහන්සේ කිව්වා ලොකු පවුකාරය වඩා සමාව ලැබුව අය වඩා උන්වහන්සේට ප්‍රේම කරයි. ඉතින් ඉදිරියේදී ඔබ පුදුම සාක්ෂි වගයක් අසන්ට යනෝ. ඒ අපි නිසා නෙවෙයි දෙවියන් වහන්සේ අපේ හඬ අසලා. ඉතින් සභාව අවදි වෙන්න, සභාව අවදි වෙන්න. දෙවියන් වහන්සේ ඔබට උන්වහන්සේගේ දාස දාසීන් තුළින් කියන දේවල් කරන්ට. නිකම් ආනන් මුකුත් නොකර ඉන්න එපා. කරන්ට. විශේෂයෙන්ම යාඥාවට කැපවෙන්ට, දීමට කැපවෙන්ට, සේවයට ඔබේ ජීවිතය දෙන්ට, මොනයම් දෙයක් හෝ කරන්ට ඔබේ ප්‍රාදේශීය පාලකවරුන් සමග. ඉතින් මේ මිනිස්යාම තමයි ඔහුට කියන්නේ පේත්‍රස් කොලොස්තනා සමග නැගිට ශබ්ද නගා ඔව් කියනවා. ඔවුන් කිව්වා උඹලා බීලා මේ මොනවද එක එක භාෂාවෙන් කතා කරන්නේ. ඔව් උඹලා හිතනවා වගේ බීලා නෙවෙයි, මේක යොවෙල් අනාගත වක්තෘතුමා පැවසු අනාවෙකිය උඹලගේ ඇස් ඉදිරියේ දෙවියන් වහන්සේ සම්පූර්ණ කරන. අද අපේ ඇස් ඉදිරියේ දෙවියන් වහන්සේ ආදී කාලයේ කීවා වූ අනාවැකි සම්පූර්ණ කරනවා. අපේ ඇඟේ හැප්පෙනවා අපි දන්නෙත් නැහැ. අපේ ඇස් ඉදිරි පිටේ ඒවා සම්පූර්ණ වෙනවා අපි දන්නේ නැහැ. මොනවාස්කෝ මේ වගේ පුදුමහා ලකුණු තියේ. ආ එහෙමද, ඒක ලකුණක්ද? ආ ඒක බයිබලයේ තිබුණාද? ආ මම දන්නේ නැහැ. මම හිතුවේ නැහැ. දෙවියන් වහන්සේ ඔබට පෙන්වයි උන්වහන්සේ බොරු කියන්ට මිනිසෙක් නොවන බවත්, මේ කාලේ අර යොවෙල්ගේ අනාවැකියේ සම්පූර්ණත්වයන් දෙකක් තිබෙනවා. උඟක් අනාවැකි ගැන එහෙම තියෙනවා. ඒසොන්සගේ පැමිණීම ගැන ඒකේ දෙකක් තිබෙනවා. පළවෙනි පැමිණීම, දෙවෙනි පැමිණීම. එතකොට මේ අනාවැකියේ මේ කාලේට අවසන් කාලේ. දැන් ඔහු කියනවා අවසාන කාලේ කියලා. ඔව් ඒ අවසන් කාලේ පටන් ගැනීම පේත්‍රස් සහිතේ. අපි ඉන්නේ අවසන් කාලේ, අවසන් කාලේ. මීට වන අවසන් කාලයක් නැහැ. ලෝකයට මේ විදියට තව වැඩිදුර යන්න බෑ. ලෝකයේ රටවල් වියවුල් වෙලා ලෝකයේ ආර්ථිකයට එන්ට යන සුනාමියක් ඉදිරියේ බලාගෙන ඉන්න. ලෝකයේ ඔක්කොම යන්නේ ආර්ථිකය මත. ආර්ථිකය.
ඉතින් මිනිස්සු හිතන හොරකම් කරලා හරි කමන්නේ, කුඩු ටික විකුණලා හරි කමන්නේ, අනිත් අය මැරිච්ච දෙයින්, ඒගොල්ලෝ වහලුම් වෙච්ච දෙයින්, පවුල් නාස්ති වෙච්ච දෙයින් මම තර වෙනවා. බලන්ට ඒ ආර්ථිකයට එන්ට යන සුනාමිය විනාශයක්, මුළු ලෝකෙම ආර්ථිකය කනා වැටෙයි. ඒ ගැන ඕන තමන් පෙරනිමිති තියෙනවා. ඒ වවයි මකද උන්නාස්සය දන්නවා. ඔබේ ජීවත් වීම ආර්ථිකයේ මතවත්, රොටි මතවත් නොව දෙවියන් වහන්සේගේ මුකෙන් නික්මෙන හැම වචනයකින්, හැම වචනයකින්ම අපි ඒ අනුව ජීවත් වෙනොත් උන්නාස්සේ කොමාරි අපේ දවසේ වේල ලබා දෙයි. එදාට කන්න තිබුණොත් ඇති, ඔබට වාහනට සෙවණක් තිබුණොත් ඇති. මොනවද පොදි ගාන තියෙන්නේ? පොදි ගාපු ඔක්කොම ස්වර්ගයේ තිබෙනවා. උන්නාස්කව පොළවේ නව ස්වර්ගයේ වස්තු රැස් කරපල්ලාය. මෙතන ඕන්ට වඩා එකතු කරන්න යන්න එපා. රජයට අමාරු තත්ත්වයක දාවත් බැංකුවල තියෙන ඔබේ සල්ලි ගන්න, ඒගොල්ලෝ ගන්නවා, දැනුත් ගන්නවා. අර තැන්පත් ගිනිමෙන් 5% ගන්නවා, ඊට පස්සේ 5 දාය කරයි. මේ තැන්පත් ගිනිමෙන් ගන්නවා, අරකෙන් වැට් කියලා ගන්නවා, මේක කියලා ගන්නවා. ඔබ ඔන්ට වඩා රැස් කළා හිතනවා නම් මට බය වෙන්න දෙයක් නැහැ. මගේ ගබඩාගේ තියෙනවා. කරලා බලන්න, ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට දෙන්ට මසුරු නම්, ඔබ දෙනවට වඩා තියාගන්නවා නම් ඔබට වැඩක් වෙන්නේ නැහැ, වැඩක් වෙන්නේ නැහැ. එතකොට මේ ස්ථානේ ඔවුන් දෙවියන් වහන්සේගේ ආත්මයෙන් පිරීලා මේ අනගී පණිවිඩේ. ඒකටයි උන්වහන්සේ ආවේ. දැන් අපි ගැලවුම් කරුවන්, අපි යේසුස් වහන්සේ වගේ අපට උන්වහන්සේව යක්ෂයන් දුරු කරන්නට, රෝගීන් සුව කරන්නට රාජ්‍යයේ යතුරු මං ඔබට දෙනවා. ඔබ යම් කෙනෙකුට දොර ඇරියොත් දොර ඇරෙයි, යම් කෙනෙකුට වසා තිබුණොත් ඒක වසා තිබෙයි. ඉතින් ඒවට අපි ගණන් දෙන්න ඕනේ. හරි, මට ඕනෑ කරනවා මේ සභාව, මං කිව්වා මගේ අන්තිම කාල පරිච්ඡේදයයි. ඉතින් මේ සභාව බලවත් ධර්මදූත සභාවක් කරන්ට. මේ සභාවෙන් දැන්ගෙන සමානෙත් එක පවුලක් මේ සභාවෙන් පස්ස අරවින්දගේ ප්‍රාදේශයේ නොච්චියාගම පදිංචියට යනවා. ඔවුන් යනවා ඒ පළාතට පදිංචියට. මං හිතුව මේක මොන පුදුමද, ඇද ඔවුන් බයිබල් ධ්‍යාන ගිහිල්ලා නැහැ. නමුත් බයිබල් විද්‍යාව නෙවෙයි, මට ඊයේ ගියා ඒගොල්ලන්ගේ පවුලේ දෙයකට. මට කිව්වා මේ සිස්ටර්ට ලියන්න කියවන්නවත් පුළුවන් කමක් තිබුණේ නැහැ, එයාට අධ්‍යාපනයක් නැහැ. නමුත් අද එයා ලියනවා කියවනවා. කොහොම ඒව ලැබුණද මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් ඔබට තිබෙන්නේ දෙවියන් වහන්සේට. අද ඉන්දියාවේ දෙවියන්සේ පුදුම විදියට දකුණු ඉන්දියාවට ආශිර්වාද කළා. දකුණු ඉන්දියාව. එතන මේ දකුණු ඉන්දියාවේ කිතුනුවන් ඒ සභාව දැක්කා උතුරු ඉන්දියාව වියලිලා. කවුරුත් යන්නේ නැහැ, ගෝත්‍ර ඉන්නෝ අමාරුයි, මරි විරුද්ධත්වය. ඉතින් දකුණු ඉන්දියාව උතුරු ඉන්දියාවට ඔවුන්ගේම රට තුල ඔවුන් ධර්මදූත සේවයට මිනිස්යන් එවුවා. අද උතුරු ඉන්දියාවේ තිබෙන ලොකුම ලොකු බලවත් සේවාවන් ඇති වුණේ දකුණු ඉන්දියාවේ සභාව නිසායි. ඉතින් ඔබ හිතනවද අපි මේක ඇතුළට වෙලා හැම ඉරිදටම ඇවිල්ලා ස්තුති කරලා ප්‍රශංසා කරලා නැන්නේ? අපි මේන් යවුවොත් අපිට තවත් අඩුවේ, තවත් පුටු හිස්වේ. ඒ පුටු හිස්වීම ගැන බය වෙන්න එපා. දෙවියන් වහන්සේගේ සමාදානය අපටේ, දෙවියන් වහන්සේගේ සඵලත්වේ. මේන් දෙනකොට උන්වහන්සේකට හරියන්න වැඩියෙන් ගෙනෙයි. ඉතින් මෙන්න උන්වහන්සේ මට මගේ පෙන්වීමක් දුන්නා. මේ අපි ලංකාවේ නොඑක් තැන්වල සේවය කළ ලෙසම, ආරම්භ කළ ලෙසම උතුරු මැද පළාත ගැන උන්වහන්සේ මට මගේ පෙන්වීමක් දුන්නා. දැන් ඒක ඇත්තද පුරුදු කියලා දැනගන්න පුළුවන් වෙයි. ඒව සිදු වෙනවා නම්, ඒව සිදුවන විට
ඔබ දන්නවා දෙවියන් වහන්සේ දුන්න මඟ පෙන්වීම හරි. මෙතන කී දෙනෙක් ඉන්නවද කියන්න ස්වාමීනි, මම දැන් වයසට ගිහිල්ලා මගේ ළමයි ලොකුයි, ඔබ වහන්සේට ඕනද අපි පවුලක් වශයෙන් යන්න? දරුවන් බැඳලා සමාජයට ගිහිල්ලා ඇති. දැන් මේ යන අයගේ එක දරුවෙක් අපේ පාසල ඉගෙන ගන්නවා, මේ දෙවනි පන්ති. දැන් ඒගොල්ලෝ ඉන්නවා දෙසැම්බර් වෙනකල් මේ ළමයාව අපේ පාසලෙන් අයින් කරලා ඉංග්‍රීසි ඉගෙන ගන්න, ඉංග්‍රීසි ඉගෙන ගන්න ඒ අනුරාධපුර පැත්තේ රජයේ පාසලකට දාන්න. ඉතින් මිනිස්සුගේ මෝඩ වැඩන්න මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න එක මොනතරම් වාසිදායකද, එයාට අනාගතයක් තියෙන හොඳ රස්සාව. නමුත් ඒවට නෙමෙයි පළවෙනි තැන දෙන්නේ, දෙවියන් වහන්සේගේ රාජ්‍ය හා ධර්මිෂ්ඨකමට. ඒ වගේ මිනිස්සු මෙතන වාඩි වෙලා ඉන්නව දැන්. හලෙලූයා. නමුත් දෙවියන් වහන්සේ ඔබව සලවන්න පටන් ගනී, ඔබව කැඳවන්න පටන් ගනී. ඔබේ හොඳ රක්ෂාවල් ඇති, ඔබ හොඳ උගත්කම තුළ ඇති, හැමෝම ආරක්ෂා කරන්න බලන්නේ නෑ. හොඳ රස්සාවක්, හොඳ ව්‍යාපාරයක්, ආර්ථිකය තමයි ලොකුම දේ. ඒක හරිනම් ඔක්කොම හරි. කවුද ඔබට ඒ බොරුව කිව්වේ? කවුද ඒ බොරුව කිව්වේ? මම ඉංජිනේරු කෙනෙක් වෙන්න උත්සාහ කළ මිනිස්සෙක්. මොන ඉංජිනේරුද? මට ඉස්කෝලේදී තමයි දෙවියන්වහන්සේ කතා කරලා කිව්වේ, නුඹේ පොත්තික තබලා මගේ සේවයට වරෙන්. මම අද සතුටුයි. ඔබ ගැන මම දන්නේ මම සතුටුයි. 1970 උනාසේදී මට කිව්වේ සැප්තැම්බර් මාසය වගේ, එන මාසෙට දැන් අවුරුදු 50ක් වෙන්න වෙනවා, 50ක් කිට්ටු වෙනවා. ඇත්ත වශයෙන්ම මේ මම කීකරු වුණා. මං කො හොඳයි ස්වාමී, මට සේවය ගැන මෙලෝ ආසාවක්වත් සීනයක්වත් තිබුණේ නැහැ. මම දන්නවනේ අපේ කළුතර පාස්ට කන්න ටිකවත් නැහැ. ඔන්න කන්න ටිකවත් නැහැ. සභාවේතිය 40-45 සෙනග ඔව් භාගයක් කෑවා, භාගයක් නිරහර වෙතිය. ඉතින් ඔන්න සේවයට යනවා කියන්නේ ඒකයි. හිඟන්න තමයි. අද අපි හිඟන්න නෙවෙයි. හලෙලූයා, හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ කියන දේ උන්වහන්සේට කරන්න පුළුවන්. නමුත් අපි මොකටද උන්වහන්සේට සේවය කරන්නේ? මේක අරක අනිත් එක මේවා දුන්නොත් ඒකටද? නෑ. උන්වහන්සේගේ ජීවිතය දුන්නා, ජීවිතය. ඊට පස්සේ මේ ගෝලයන්ට කිව්වා, නුඹලට මම ආර්ථිකය නෙවෙයි දෙවියන් වහන්සේගේ ආත්මය ආලේපය දෙනවා. ඒ නිසා නුඹලා ගස්. ඔ කිව්වා මේ අනාවිකය සම්පූර්ණ වුණා. මේ පරිච්ඡේදය අවසානයේ තිබෙනවා 3000 සෙනග එක දේශනාවක්. සුද්ධාත්මයෙන් පූර්ණව ඊළඟ පරිච්ඡේදයේ කොරු ඇවිදින්න පටන් ගන්නවා. අන්ධයන්ට පෙනීම ලැබෙන්න පටන් ගන්නවා. ඒ දවස් අප ඉදිරියේ තිබෙනවා. හලෙලූයා, හලෙලූයා. ඒ දවස් තිබෙනවා. උන්වහන්සේගේ ආත්මය අප කෙරේ බැස පැමිණියාම නුඹලා බලය ලබන්න වූය. අපට සෙනග එන එක නතර කරන්නට ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ පුදුමහා ලකුණු කරමින් තමන් ජීවමාන බව ප්‍රකාශ කරනවා. අපි සිරිදනා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිට ගනිමු.